අදත් ඔයගල එකතු වෙලා ඉන්නේ JJ YouTube channel එකේ අලුතම video එකක් එක්ක. ඉතින් අද මම කරන්න යන්නේ study tips video එකක්. ඉතින් ගොඩක් දෙනෙක් මට දාලා තිබ්බ messages තමයි exam එකක් fail වුණාම එහෙමත් නැත්නම් exam එකේ mark ගොඩක් ලකුණු අඩු වුණාම අපි කොහොමද recover වෙන්නේ? එහෙමත් නැත්නම් ඒ දේ අමතක කරලා අපි කොහොමද ආපහු පාඩම් කරන්න පටන් ගන්න? මේ වගේ දේවල් වලට පොඩි tips ටිකක් දෙන්න කියලා. ඉතින් ඇත්තටම කියනවනම් ගොඩක් අය exam එක fail වුණාට පස්සේ එහෙමත් නැත්නම් exam එකේ ලකුණු අඩු වුණා පස්සේ හිතනවා මට ආපහු මේ එක්සෑම්ස් කරන්න බෑ, මම එතනකොත් හරිම මෝඩයි, ඒ මම පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැත්තේ, මම කොච්චර පාඩම් කළත් මට වැඩක් වෙන්නේ නැහැ, මට මේකෙන් ලකුණු ගන්න බෑ, මේ වගේ ගොඩක් දේවල් හිතනවා. සමහර විට දැනටමත් මේ ප්‍රශ්න ආටක් තියෙනවා. ඉතින් එමත් නැත්නම් ඔය සමහර විට එක්සෑම් එකකින් ෆේල් වෙලා ගොඩක් ට්‍රයිකල් එපාල අන්තිමට අත්හැරලා දාලා ඉන්න එක්කෙනෙක් වෙන්නේ නැති. ඉතින් ඒ වගේ අයට ටිප්ස් ටිකක් දෙන්න තමයි අද මම යන්නේ. අපි එහෙනම් දැන් බලමු මොනවද ඒ ටිප්ස් කියලා. එක්සෑම් එකකින් ෆේල් වුණාම එහෙමත් නැත්නම් අපිට ගොඩක් ලකුණු අඩු වුණාම අපි ඉස්සලාම් කරන්න ඕනේ ඒ වෙච්ච දේ අමතක කරන එක. මොකද ඒ දේ මතක තියාගෙන මෙච්චර ඔයාගේ ඔයා ගොඩක් අප්සෙට් කියාට පස්සේ ඊළඟ දෙයක් ඇතරම් ගෙනවන පාඩම් කරන එක ගොඩක් අමාරු දෙයක්. ඉතින් ඔයා පුළුවන් තරම් ට්‍රයි කරන්න. එහෙම මොකද ඔයාට ලකුණු අඩු වුණා නම් එහෙමත් නැත්නම් ඔයාගේ ෆේල් වුණා නම් පොඩ්ඩක් එළියට ගිහලා තමන්ට පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්න වෙලාවක් වෙන් කරගන්න. ඉතින් ඇත්තටම ඔයාට පුළුවන් ඕනම් කොහරි එළියට ඇවිදින්න යන්න පුළුවන්. එහෙමත් නැත්නම් යාළුවෙක් කොහරි ඇවිදින්න යන්න පුළුවන්. ගෙදර ඇත්තෙක් කොහරි ඇවිදින්න යන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්. මේ වගේ ඔයාට රිලැක්ස් වෙනකම් ඔයා මොකද රිලැක්ස් වෙනකම් මොන හරි දෙයක් කරලා ඊට පස්සේ ආපහු පාඩම් කරන්න පටන් ගන්න. ඒ වගේ දේවල් වලට අප්සෙට් කියලා කමන්න නැහැ. මොකද අනිවාර්යෙන් ගොඩක් අය එක්සෑම් එකක් ෆේල් වුණාම එමත් නැත්නම් ලකුණු අඩු වුණාට පස්සේ ගොඩක් අප්සෙට් යනවා. ඒක ඕනම කෙනෙක්ට වෙන දා. ඉතින් හැමතිස්සම ට්‍රයි කරන්න පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කර කර ඉඳලා ආපහු පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් මෙහෙම ඔයා ඉස්සලාම ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගෙන ආවට පස්සේ ඔයා ඉස්සලාම කරන්න ඕන දෙයක් තමයි ඔයා කලින් එක්සෑම් එකල පාඩම් කරද්දී ඔයා පාවිච්චි කරපු ටෙක්නික්ස් මොනවද කියලා බලන්න ඕනේ. මොකද ඔයා එක්සෑම් එකක් ෆේල් වෙන එහෙමත් නැත්නම් එක්සෑම් එකල ලකුණු අඩු වෙන එක හේතුවක් තමයි ඔයා පාඩම් කරපු විදිහ මොකක් හරි වැරද්දක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාට තවදුරටත් ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. ඉතින් ඔයා හිතසම් ට්‍රයි කරන්න ඕනේ කලින් පාඩම් කරපු විදිහ නෙවෙයි ඊළඟට ආපහු එක්සෑම් එකල පාඩම් කරනකොට අලුත් ටෙක්නික් එකක් පාවිච්චි කරලා පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් හැමතිස්සම ඔයා මොනවද පාවිච්චි කරපු ටෙක්නික්ස් මොනවද කියලා මතක් කරගෙන ඒවා අයින් කරලා අලුත් ටෙක්නික්ස් වලට යන පුරුදු වෙන්න. ඉතින් මේ වගේ ටෙක්නික්ස් මම ගොඩක් මගේ චේජේ යූටියුබ් channel එකේ කරලා තියෙනවා. ඔයාලට ඕනනම් පුළුවන් චේජේ ස්ටඩි ටිප්ස් කියලා යූටියුබ් එකේ සර්ච් කරලා ඒ ඔක්කොම ස්ටඩි ටිප්ස් වීඩියෝස් බලන්න. ඉතින් ගොඩක් අය ඉන්නවා විෂුවල් ලර්නර්ස්ලා. ඒ වගේම තමයි සමහරව ඉන්නවා කවුරු හරි කියන දෙයක් තමගේ මතකෙට දාගෙන ඒක හොඳට පාඩම් කරලා එක්සෑම් එක හොඳට කරන අය. ඉතින් මේ වගේ එක එක අය පාවිච්චි කරන එක එක ටෙක්නික්ස් දෙනවා. ඉතින් හැමතිස්සම ඔයා ඉස්සලාම කරන්න ඕනේ තමයි ඔයාට හරියට ටෙක්නික් එක මොකද්ද කියලා හොයාගන්න. ඊට පස්සේ ඔයාගේ එක්සෑම් එකට ලෑස්ති වෙන පටන් ගන්න. ඒ වගේම තමයි එක්සෑම් එකක් ෆේල් වුණාට පස්සේ එමත් නැත්නම් ලකුණු අඩු වුණාට පස්සේ ඉස්සලාම ඔයා කරන්න ඕනේ තමයි ඔයාගේ එක්සෑම් පේපර් එක අතට අරගෙන බලන්න ඔයාගේ මොනවද වැරදුනේ කියලා. ඉතින් සමහරක් ඉස්කෝලවල ටීචර්ස්ලා එහෙමත් නැත්නම් සමහර ක්ලාසස් වල මේ වගේ ඔයාට ඔයාගේ පේපර් එක අතට සමහර කලාට දෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ ක්ලාස් එකේ ටීචර් කවට නැත්නම් සර් කවට කියලා අහන්න මගේ මොනවද වැරදුනේ, මගේ මොනවටද මොන වගේ පාර්ට්ස් වලට ලකුණු අඩු වුනේ, මේ වගේ දේවල් ඒකත් එක්ක ඩිස්කස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ දේ නම් කරන්න ඕන දෙයක් තමයි. මොකද සමහර කලාවට ඔයාගේ ටීචර් කෙනෙක් එහෙමත් නැත්නම් ඔයාගේ සර් කෙනෙක් අලුත් ටෙක්නික්ස් ඒගොල්ලන් කියන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ මෙහෙමයි කියලා. මේ වගේ පොයින්ට්ස් වලට තමයි වැඩිපුර ලකුණු යන්නේ කියලා. ඉතින් හැමතිස්සම ට්‍රයි කරන්න ඔයාගේ ක්ලාස් එකේ ටීචර්ත් එක්ක එහෙමත් නැත්නම් සර්ත් එක්ක හොඳට කතා කරලා කොහොමද ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ, ඔයාගේ අඩුපාඩු මොනවද, මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම හදා ගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාගේ ඊළඟ එක්සෑම් එකට හොඳට ඔයාට ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඔයාගේ ක්ලාස් එකේ ඉන්නවා ගොඩක් මේ එක්සෑම් එක හොඳට පාස් වෙච්ච ඔයාගේ යාළුවා ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් ගාවටත් ගිහිල්ලා කතා කරන්න ඔයා කොහොමද මේ ප්‍රශ්නට උත්තර ලියුවේ, ඒගොල්ලන්ගේ පේපර් එක අරන් බලන්න,
එයා හැමතිස්සම ට්‍රයි කරන්න ඒගොල්ලන්ගේ පේපර් එකත් එක්ක ඔයාගේ පේපර් එක කම්පයර් කරන්න. ඒගොල්ලන්ගේ එක ප්‍රශ්නයකට උත්තර ලියලා තියෙන කොහොමද? ඒ වගේම තමයි ඔයාගේ ප්‍රශ්නයකට උත්තර ලියලා තියෙන කොහොමද කියලා හොඳට කම්පයර් කරලා බලන්න. ඔයාගේ මොනවාද පාර්ට්ස් අඩු වෙලා තියෙන්නේ? මේ දේවල් ආපහු හදාගෙන මේ දේවල් ඉස්සරහට අරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ගොඩක් අමාරු ඒරියාස් ඔයාගේ ක්ලාස් එකේ ඉන්න යාළුවෝ ගොඩක් හොඳට ස්ටඩි කරලා මතක තියාගන්නවා පුළුවන්. ඉතින් හැමතිස්සම අහන්න ඒගොල්ලන්ට ගිහිල්ලා අහන්න ඔයා මේ කැලේ පාඩම් කරේ කොහොමද? ඔයා මේ කැලේ පාඩම් කරන්න පාවිච්චි කරපු ටෙක්නික්ස් මොනවද? නැත්නම් ඒ මොන හරි දෙයක් වාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා අහන්න. ගොඩක් හොඳ සපෝට් එකක් වාට ලැබේ. ඒ වගේම තමයි ඒගොල්ලන් කියලා දෙන දේන් ඔයාගේ ඔළුවට දාගෙන ඐඩියකට වඩා හොඳට ඐඩියා එකක් ඔයාගේ ඔළුවට ආපහු එන්නත් පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නිසා සමහරක් වෙලාවට ඒ දේ කියන දේවල් හොඳට ඔයා අහගෙන හිටියොත් සමහරක් වෙලාවට ඔයා එක්සෑම් එකට ගිහිලා ආපහු මේ ප්‍රශ්න ආවම මේ ප්‍රශ්න වල උත්තරේ ලියනකොට එයායි කියලා දුන්න විදිහම ඔයාට එක්සෑම් පේපරට අනිවාර්යෙන් මතක් වෙන්න පුළුවන්. මොකද ඒ වගේ දේවල් ගොඩක් මටත් වෙලා තියෙනවා. ඒ කියලා දුන්න විදිහ ඒ කටහඬේම සමහරක් වෙලාවට අපිට පේපර් එක ලියනකොට මතක් වෙනවා. ඉතින් හැමතිස්සම ට්‍රයි කරන්න මේ වගේ ඔයාගේ යාළුවන්ගේ තංකේශක සර්වේ ගිහිලා ඔයාගේ වැරදි ඒරියාස් මොනවද ඔයා දන්නේ නැති මොනවාරි දෙයක් තියෙනවා නම් හැමතිස්සෙම ඒගොල්ලන්ගෙන් අහලා ඒ දේ නිවැරදි කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඔයාට එක්සෑම් තියෙන පුළුවන් ටර්ම් ටෙස්ට් වගේ දේවල් එක දිගට සබ්ජෙක්ට් ගොඩක් තියෙන එක්සෑම්ස් තියෙන පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලදී ඔයා හැම දැන්ටමත් ඔයාගේ එක්සෑම් වලින් ෆේල් වෙලා ඔයා ගොඩක් පල්ලෙහාට වැටිලා ඉන්න කෙනෙක් නම් හැමතිස්සෙම ට්‍රයි කරන්න ඔයා කැමතිම සබ්ජෙක්ට් එක අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට කැමතිම සබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. ඔයා කැමතිම සබ්ජෙක්ට් එක අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලම පාඩම් කරන්න ගන්න. එතකොට ඔයා ඒ දේවල් හොඳට පාඩම් කරලා පාස් පේපර්ස් කලා උත්තර ලියලා ගත්තාම ඔයාලට ගොඩක් හොඳ කන්ෆිඩන්ස් එකක් එනවා. මට මේක හොඳට මේ සබ්ජෙක්ට් එක මට හොඳට පුළුවන්. ඕනම ප්‍රශ්නයක් ආවොත් මට උත්තර ලියන්න පුළුවන් කියලා. ඉතින් හැමතිස්සම ඔයා කැමති සබ්ජෙක්ට් එක ඉස්සරහට පාඩම් කරලා ඊට පස්සේ කන්ෆිඩන්ස් එක හදාගත්තට පස්සේ අමාරු සබ්ජෙක්ට් වලට යන්න. හැබැයි අපි ඒකෙන් කියන්නේ කැමති සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි හොඳට පාස් වෙන්න ඕනේ කියන එක. අනිවාර්යම අමාරු සබ්ජෙක්ට් වලට ඔයාලට ඒක ගොඩක් අමාරු නම් ඔයා ගොඩක් ඒකට ෆෝකස් එකක් දෙන්න ඕනේ. ඉතින් ගොඩක් ට්‍රයි කරන්න අමාරු සබ්ජෙක්ට් වලට ෆෝකස් එකක් දීලා හැමෝගේම උදව් අරගෙන හොඳ ස්ටඩි කරලා එක්සෑම් එක පාස් වෙන්න ට්‍රයි කරන්න. ඒ වගේම තමයි අන්තිමටම කියන්න ඕන දේ තමයි ගොඩක් අය එක්සෑම් එක ෆේල් වුණාට පස්සේ දෙපාරක් තුන්පාරක් ට්‍රයි කරලා ඊට පස්සේ අත්හැරලා මට මේක කරන්න බෑ මට මේ පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැහැ කොච්චර පාඩම් කළා මතක හිටින්නේ නැහැ පාස් පේපර්ස් කරලා මතක හිටින්නේ නැහැ මේ වගේ ගොඩක් දේවල් කියලා නෑ 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 කියලා ඔක්කොම දේවල් අත්හැරලා දානවා. ඉතින් ඇත්තටම කියනවනේ ඒක නෙමෙයි කරන්න ඕනේ. අපි ට්‍රයි කරන ට්‍රයි කරන අපිට අනිවාර්යයෙන්ම හොඳට එක්සෑම් පාස් වෙන්න පුළුවන් වෙනවා. ඇත්තටම කියනවනම් මේ කාටවත් එක්සෑම් එක පාස් වෙන්න බෑ කියලා දෙයක් නෑ. අනිවාර්යයෙන්ම අපිට එක්සෑම් පාස් වෙන්න පුළුවන්. ඒකට ඇත්තටම බලපාන්නේ අපි කරන වැඩ අපි කරන ස්ටඩීස් අපි කරන විදිය තමයි ඇත්තටම කියනවනේ ඒකට බලපාන්නේ. කාටවත් එක්සෑම් පාස් වෙන්න බැරි තරමටම අමාරු වෙන්නේ නැහැ. ඉතින් පුළුවන් තරම් ට්‍රයි කරන්න අතරල දාන්න එපා. අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න අඩුමතරම ඔයාලට ඒකට යන්න බැරි නම් අඩුමතරමේ C එකට හරි යන්න ට්‍රයි කරන්න. එහෙමයි කියන්නේ අපි C එකක් ගන්න ඕනේ කියලා නෙවෙයි. පුළුවන් තරම් අපි ට්‍රයි කරන්න ඕනේ ඒකක් ගන්න. ඉතින් හැමතිස්සම ට්‍රයි කරන්න හොඳට අතරලා දාන්න නැතුව හොඳට එක්සෑම් එක පාස් වෙන්න ට්‍රයි කරන්න. ඒ වගේ තමයි ඔයාගේ වටේ ඉන්න යාළුවෝ එහෙමත් නැත්නම් ඔයා ආශ්‍රය කරන අය හැමතිස්සම නෙගටිව් අය නම් ඉන්නේ ඒගොල්ලොත් එක්ක ඇත්තම කියනවා මේ වැඩේ කරන්න බෑ. ඉතින් හැමතිස්සම පුරුදු වෙන පොසිටිව් අයත් එක්ක ඔයාගේ වැඩ කරන්න. ඒ වගේම තමයි ඔයාගේ සමහරක් යාළුවෝ ඉන්න පුළුවන් මේවා අපිට හරියන්නේ නැහැ මේවා අපි කොච්චර පාඩම් කළත් අපිට මේ එක්සෑම් පාස් වෙන්න බෑ මේ වගේ දේවල් කියන අය ඉන්න පුළුවන්. ඉතින් හැමතිස්සම පුරුදු වෙන්න පොසිටිව් යාළුවෝ ආශ්‍රය කරන්න. එතකොට ඒ වගේම තමයි ක්ලාස් එක ඉන්නවනම් තව හොඳ ලකුණු ගන්න ඉන්නවා අය ඉන්නවනම් ඒ අයගෙන් උදව් කර පුරුදු වෙන්න. ඒ අය පාවිච්චි කරන ටෙක්නික්ස් මොනවද අහන්නේ කියලා පුරුදු වෙන්න. ඉතින් මේ වගේ දේවල් කළොත් ඇත්තටම කියනවනම් එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. කාටවත් එක්සෑම් එක ෆේල් වෙන්න ඕම නැහැ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයගලන්ට ගොඩක් උදව් වෙන්න ඇති කියලා. ඔයගලන් හිතනවා නම් ඔයාගේ මේ වගේ ප්‍රශ්න තියෙන ගොඩක් යාළුවෝ ඔයාගේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ස්ටඩි ටිප්ස් වීඩියෝ මම ගොඩක් මගේ චේචේ YouTube channel එකේ කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මගේ channel එකට ඇවිල්ලා subscribe කරන්න. ඒ වගේම තමයි like කරන්න, share කරන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට හම්බ වෙමු.